සුබෝදසනක් වේවා මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අද නොවැම්බර් මාසේ 14 වෙනි ඉරිදා සාමාන්‍ය සමයේ 33 වෙනි ඉරිදා අද පළමු කියවීම ඩානියෙල්ගේ පොත 12 එකේ සිට 3 දක්වා පුංචි කොටසක් අපිට කියනවා ඒ වගේම දෙවන කියවීම සුදු පාලුතුමාගේ ලිපියක් හෙබ්‍රෙව් 10 වෙනි පරිච්ඡේදයේ 11 ඉඳලා 14 දක්වා කියන කොටස ඒ වගේම අද සුදු සුවිශේෂයේ මාක්තුමාගේ සුවිශේෂයේ 13 වෙනි පරිච්ඡේදයේ 24 32 කියන කොටස අපිට කියනවා දෙවියන් වහන්සේගේ වචනේ කොයි වගේද කියලා ආහසත් පොළවත් පහව යන්නේය එහෙත් මාගේ වචනේ කිසිදාක පහව නොයන්නේමය මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඕන කොටසක් වේ මාක් 13 31 ආහසත් පොළවත් පහව යන්නේය එහෙත් මාගේ වචනේ කිසිදා පහව නොයන්නේමය මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ වචනේ කියන්නේ මොකක්ද ඔබ දවසකට කතා කරන වචන ගාන පොඩ්ඩක් ගණන් කරලා බලන්න පුළුවන් නම් සමහරට ලක්ෂයක් වෙන්නත් පුළුවන් ඊට හුඟක් වැඩි වෙන්නත් පුළුවන් සමහර අය ඉන්නවා තොරතොංචියක් නැතුවම කතා කරන අය ඉන්නවා විශේෂයෙන් අපේ අම්මලා දරුවන්ට තියෙන ලොකුම පැමිණිල්ල තමයි අපේ අම්මා හරියට කියවනවා කියලා ඔන්න එක්තරා කාලයක තිබුණා චිත්‍ර තරගයක් මේ දීප ව්‍යාප්ත චිත්‍ර තරගේ ලංකාවේ තිබුණේ එක දෙක ශ්‍රේණි ළමයින්ටයි මේ තරගේ විවෘත වුණේ චිත්‍ර ටික ඇඳලා ලක්ෂ ගාණක් චිත්‍ර ටික කොළඹට ආවා මේ විනිශ්චය මණ්ඩලයේ චිත්‍ර ටික හොයලා බැලුවා හොයලා බලපුවාම එක චිත්‍රයක් ටිකක් විශේෂයි මේ චිත්‍රයට පළමු තැන දෙන්න ඕනයි කියලා තීරණයක් ගත්තා මේ ළමයා අනුරාධපුරයේ පැත්තේ පුංචි කොළු පැටියෙක් මේ අම්මටයි තාත්තටයි මේ දරුවත් එක්ක ඉන්න කිව්වා ආවෙන් පස්සේ මේ චිත්‍රේ පෙන්නලා ඇහුවා මේ දරුවගෙන් පුතේ ඔයාද මේ කැන්දේ කියලා මේ දරුවා කව උන් මම තමයි යන්නේ බොහොම ලස්සන චිත්‍රයක් හැබැයි ඉතින් පුතේ බලන්නකෝ මේ මේ අම්මා ඇඳලා තියෙන්නේ මේ හැමතැනම කටවල් නේද කියලා එතකොට මේ දරුවා කියනවා ඔව් සර් අපේ අම්මා හරියට කියවනවා මේ දරුවා දැකලා තියෙන්නේ අම්මගේ හැමතැනම කටවල් තියනවා වගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපි කෙනෙකුට අවවාදයක් දෙනකොට අපි යම් කිසි විදියක උපදේශයක් දෙනකොට එලව එලවා දෙන්න එපා උපදේශ කණ්ඩ ගියත් නිදා ගන්න ගියත් ඉඳගත්තත් ගමනක් යන්න යද්දිත් අපි හුඟක් වෙලාවට කරන්නේ ඒ අවවාදයේ අනුශාසනාව අපි නැවත 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 හරියට නිකන් අර ශබ්ද තැටියක් දැම්මා වගේ වාදනය කරනවා මෙන්න මේ වලින් මොකද වෙන්නේ එපා වෙනවා මෙන්න මෙතන තමයි තියෙන්නේ කන්දොස් ක්‍රියාව කියන එක කන්දොස් ක්‍රියාව කියන්නේ මොකද්ද කනට ඇති කරන්නා වූ දෝෂේ කනට ඇති කරන්නා වූ දෝෂේ ඔබ කතා කරන්න ඕනේ කෙනෙකුට කනට නෙමෙයි හදවතටයි කනට කතා කරද්දී ඒක කන්දොස් ක්‍රියාවක් බවට පත් වෙනවා හැබැයි ඔබ කතා කළොත් එහෙම ඒක හදවතට සංවේදීව ඒ කියන දේ පිළිගන්නවා අපේ දරුවෝ ගොඩක් දේවල් පිළිගන්නේ නැත්තේ ඇයි කියන දේ හරි විදිහට කියන්නේ නැති නිසා අම්මලා තාත්තලා ඒ නිසා අද ඔබගේ වචන පාවිච්චි කරන්න බොහොම පරිස්සමින් සුබපතන් හැමෝටම සුබ වචන කතා කරන්න කුණුහරුප කතා කරන අයත් ඉන්නවා ඒයින් මිදෙන්න ඒ වගේ දේවල් කරන්න එපා තමන්ගේ හිත දූෂණය වෙනවා අනිත් අය දූෂණය කරන්නත් එපා ඒ නිසා ඔබට සුබදායක දවසක් සහ සතියකට මම ආරාධනා කරනවා ජේසු පිහිටයි